අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් සනස ටීවී YouTube නාලිකාවේ සනස ටීවී ඉස්කෝලේ වැඩසටහනේ සිංහල පාඩමට අපි ඔයාලව ආදරෙන් පිළිගන්නවා ඔන්න දුවේ පුතේ අද අපි ඉගෙන ගන්න සූදානම් වෙනවා විරුද්ධ පද දැන් දරුවනේ අපි සමානාර්ථ පද ඉගෙන ගන්නකොට මොනවද අපි කිව්වේ අර්ථයෙන් පමණක් සමාන වූ පද සමානාර්ථ පද කියලා ඉගෙන ගත්තා එහෙනම් දරුවනේ මේ විරුද්ධාර්ථ පද කොහොමද මේගොල්ලෝ විරුද්ධ වෙන්නේ අර්ථයෙන් පමණයි අර්ථයෙන් පමණක් විරුද්ධ වූ පද විරුද්ධාර්ථ පද කියලා හඳුන්වනවා එහෙම නැතුව මේ පද ඒගොල්ලෝ ඒ කියන්නේ එකිනෙකාට තරහක් එහෙම කිසිම දෙයක් නැහැ මේක අකුරු වලින්වත් වචනෙන් වෙන විදියකින්වත් ඒ කිසිම ආකාරයකින් මේගොල්ලෝ විරුද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි මේගොල්ලන්ගේ විරුද්ධ බව හඟවන්නේ කොහොමද? අපි විරුද්ධ බව හඟවීම සඳහා භාවිතා කරන සංකේතය මොනවද? අපි සමාන පදවල සමාන බව පෙන්වීම සඳහා මොකක්ද පාවිච්චි කළේ? සමාන කිරීමේ ලකුණ. මතකයි නේද අපේ යාළුවන් අපි ගණිතයේදී එහෙම පාවිච්චි කරනනේ. ඔව්. අන්න ඒ වගේ මේ විරුද්ධාර්ථ පදවලදී විරුද්ධ පද ලිවීමේදී පද දෙක අතරට මොකක්ද අපි යොදන්නේ කඩ ඉරක් යොදනවා අන්න එහෙම කඩ ඉරක් යෙදුවහම ඒව විරුද්ධ පද බවට පත් වෙනවා ඔන්න එහෙනම් අපි දැන් යාළුවනේ විරුද්ධ පද කිහිපයක් අධ්‍යයනය කිරීමට උත්සාහයක් දරමු ඔන්න දරුවනේ අපේ පළවෙනි විරුද්ධ පදේ බවට පත් වෙනවා උඩ යට මේසේ උඩ මේසේ යට අන්න ඒ වගේ උඩ යට උස මිටි දැන් අපේ පන්තියේ යාළුවෝ ටික අපි පොලිමක් හැදෙද්දී ඔන්න ටීචර් කියනවා මිටි මෙක්කෙනාගේ දැන් උස මෙක්කෙනාට පේලියක් හැදෙද්දී ඒ කියන්නේ උස අඩු මෙක්කෙනා ඉස්සරහින් ඉන්නවා උස වැඩි මෙක්කෙනා පේලියේ පිටිපස්සෙන් මේ ඉන්නවා අන්න උස මිටි ඉදිරිපස පිටුපස අපේ පන්තියේ තියෙනව නේද යාළුවෝ ඉදිරිපස පිටුපස ඉදිරිපස කියන අපි ඉස්සරහටම පිටිපස කියන පිටිපස්සටම අන්න ඒ වගේ ඉහළ පහළ ඉහළ පහළ ගැලපෙන නොගැලපෙන අන්න මොකද පුතේ ගැලපෙනවා කියන්නේ ඒක තමයි හොඳම කියන එක නොගැලපෙන කියන්නේ ගැලපීම නැති පැමිණීම නොපැමිණීම අපේ ඉස්කෝලේ නාමලේකනේ නේද පැමිණීම ලකුණු කරනවා කියන්නේ ආවොත් නොපැමිණියොත් මගියන්නේ මොකද්ද ආවේ නැත්නම් මහතයි කෙට්ටුයි කෙට්ටුයි කියන්නේ හීනි නම් මහතයි කියන්නේ කෙට්ටු නැති ගොඩක් මහත යනවා එනවා පිරිසිදු අපිරිසිදු අන්න අපේ පන්තියේ තියෙනනේ පිරිසිදු කිරීමේ ලේඛනයක් ඒ කියන්නේ මක් වුණාමද අපි මේ පිරිසිදු කරන්න ඕනේ අපිරිසිදු වුණාම අපේ අර පැන්සල් ෂාප් කරපුවාම උල් කරපුවා ඒව රොඩු වැටිලා අපි මොන හරි ඔය කොළ කපපුවාම ඒව වැටුණා මන්න අපිරිසිදු වෙලා ඒක විරුද්ධ පදේ පිරිසිදු ඊට පස්සේ ඔන්න අපිට විභාගෙදී හම්බෙනවා ප්‍රශ්න පත්‍රයක් ඒකේ උඩින් තියෙනවා පහත ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන අන්න බලන්නකෝ එහෙනම් ප්‍රශ්නවල විරුද්ධ පදේ මොකද්ද පිළිතුරු පුරුදු නුපුරුදු ඔන්න දැන් අපි දන්නේ නැති අලුත් කෙනෙක් දැක්කොත් අලුත් මූණක් නුපුරුදුයි අනේ කියන්නේ මොකද්ද පුරුදු නැති පුහුණු නුපුහුණු ඊට පස්සේ ඔන්න අපිට හම්බ වෙනවා තවත් වචනයක් ලොකු පොඩි කැමැති අකමැති පළක් ගැට අපිටත් දිනවන්නේ මං කණ්ඩ කැමැතිම කෑම මම කණ්ඩ අකමැතිම කෑම මම කැමැතිම විෂය මම අකමැති මේ කියන්නේ කැමැති කියන්නේ අපි වඩාත් ප්‍රිය කරන කියන එක අකමැති කියන්නේ මොකද්ද අපි කැමැති නැති පිපෙනවා පරවෙනවා උදේට මල් පිපෙනවා හවසට ඉර බැහැලා යද්දි මල් පරවෙනවා අන්න බලන්නකෝ පිපෙනවා වල විරුද්ධ පදේ පරවෙනවා ඊට පස්සේ ඔන්න යාළුවා අපිට හම්බෙනවා තවත් පදයක් කීකරු අකීකරු කියනෝ නේද ගුරුවරුන්ට ළමයි අකීකරු වෙන්න එපා කීකරු ළමයි හොඳ ළමයි කීකරු ළමයින්ට ගුරුවරු ආදරේ එහෙම කියනෝනේ දන්න කීකරු අකීකරු සෙමෙන් වේගයෙන් උපදෙස් ලැබෙනව නේද ළමයි හැමින් යන්න ඕනේ හයියෙන් වේගෙන් ගිහිල්ලා
වැටෙන්න එපා තුවාල වේ ආය කියන්නේ සෙමෙන් වේගයෙන් අවශ්‍ය අනවශ්‍ය අපි උපදෙස් දෙනවා පාසල් එනකොට අවශ්‍ය දේවල් ගේන්න අනවශ්‍ය දේවල් ගේන්න එපා අවශ්‍ය කියන්නේ මොකද්ද පුතේ අපිට ඕන කරන අනවශ්‍ය කියන්නේ අපිට අවශ්‍යතාවයක් නැති ඊට පස්සේ යහපත් අයහපත් යහපත් කියන්නේ මොකද්ද දුවේ පුතේ හොඳ අයහපත් කියන්නේ නරක යහපත් පුරුදු අයහපත් පුරුදු ඒ කියන්නේ අපිට තියෙන හොඳ පුරුදු නරක පුරුදු ඊට පස්සේ ආරම්භය අවසානය අපි කියනෝ නේද ඉර උදාවත් සමගම දවසේ ආරම්භය සිදු වී හිරු බැස යන විට දවසේ අවසානය අන්න බලන්න ඒ කියන්නේ ඉර පායද්දි දවස පටන් ගන්නවා අවසානය කියන්නේ නිමාව පටන් මේ සිද්ධ වෙනවා එහෙනම් ආරම්භය අවසානය කියන්නේ පටන් ගැනීම සහ නිමාව දිරන නොදිරන මතක් වෙනව නේද අපේ යාළුවන්ට අර පාසලේ තියෙන කුණු එහෙමත් වර්ගීකරණයකට ලක් කරලා දිරන ද්‍රව්‍ය නොදිරන ද්‍රව්‍ය ඒ කියන්නේ දිරන ද්‍රව්‍ය අපි පරිසරයට එක් කරාට කමක් නැහැ නොදිරන ද්‍රව්‍ය එක් කරන්න හොඳ නැහැ සුදුසු නුසුදුසු ඒ කියන්නේ ගැලපෙන නොගැලපෙන ලස්සන අවලස්සන ඔන්න වැරදි නිවැරදි ඔන්න දැන් මොකක් හරි එකක් අපි ගානක් හරි හදලා වැරදුනහම ඒකට මොකද්ද කියන්නේ වැරදි නිවැරදි කරන් එන්න අන්න ඒ කියන්නේ වැරද්ද අපි හරි ගස්සන එකට කියනවා නිවැරදි කරනවා කියලා අලුත් පරණ අලුත් සපත්තු දෙක අර ටික දවසක් ගියාම ඔන්න ඒක පරණ සපත්තු දෙකක් බවට පත් වෙනවා අන්න එහෙනම් අලුත් කියන එකේ විරුද්ධාර්ථ පදේ බවට පත් වෙන්නේ මොකද්ද පරණ හරි ඔන්න එහෙනම් දැන් අපේ යාළුවෝ විරුද්ධාර්ථ පද දන්නව නේද සමානාර්ථ පද වගේම තමයි යාළුවනේ විරුද්ධාර්ථ පදත් අපි සමානාර්ථ පද ලියද්දි සමාන කිරීම දාලා ලිව්වා විරුද්ධාර්ථ පද ලියනකොට කඩ ඉරක් ගහලා ලියනවා ඒක හොඳින් මතක තියාගන්න ඕනේ අපේ යාළුවෝ ඒක පහසුවෙන්ම හඳුනාගත හැකි එක් ක්‍රමයක් බවට පත් වෙනවා හරි ඔන්න යාළුවනේ අපේ ඊළඟ මාතෘකාව පුරුෂ ලිංග නාම පද සහ ස්ත්‍රී ලිංග නාම පද මොනවද පුතේ මේ පුරුෂ ලිංග කියන්නේ මොනවද මේ ස්ත්‍රී ලිංග කියන්නේ ඔන්න අපි බලමු දැන් පුරුෂ ලිංග කියන්නේ බලමු පුරුෂ ලිංග නාම පද සඳහා පිරිමින්ද ස්ත්‍රී ලිංග නාම පද සඳහා කාන්තාවන්ද අයත් වේ ඔන්න බලන්නකෝ පුරුෂ ලිංග කියද්දි පිරිමින්ද ස්ත්‍රී ලිංග කියද්දි කාන්තාවන්ද අයිති වෙනවලු ඊට පස්සේ එතකොට දැන් අපි නාම පද වර්ග වර්ගීකරණය මතකයි නේද කොටස් හතරක ස්ථාන නාම පුද්ගල නාම ද්‍රව්‍ය නාම සත්ව නාම ඔය වර්ගීකරණයේ තියෙන සියල්ලම අයිති වෙයිද මේකට නෑ එහෙම අයිති වෙන්නේ නැහැ ඒ වර්ගීකරණේ මොකද ස්ථාන නාම වලට සහ ද්‍රව්‍ය නාම වලට පණ නැහැ අපි කලින් ඉගෙන ගත්තනේ ප්‍රාණවාචී අප්‍රාණවාචී වලදී පණ නැති දේවල් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග වලට අපිට අයත් වෙන්නේ නැත ඒකින්ද මෙන් බලන්න කියනවා මේ සඳහා පුද්ගල නාම සහ සත්ව නාම අයත් වේ ඔන්න එතකොට මේකට අයිති වෙන්නේ මොනවද පුද්ගල නාම සහ සත්ව නාම පමණයිලු පුද්ගල නාමයක් කියන එක අපි දන්නවා සත්ව නාමයක් කියන එකත් අපි දන්නවා එහෙනම් අපි බලමුද යාළුවනේ උදාහරණ කීපයක් දැන් ඔන්න බලන්නකෝ තාත්තා කිව්වා මේකේ ස්ත්‍රී ලිංග නාම පදේ අම්මා සීයා ආච්චි මල්ලි නංගි කුරුල්ලා කිරිල්ලි පුතා දුව බලන්න පුතේ මේවා මොකද්ද මේ විශේෂත්වය අපිට කියාගෙන යනකොට ඒ කියන්නේ සෑම පුරුෂ ලිංග නාම පදයකටම අයත් ස්ත්‍රී ලිංග නාම පදයක් තියෙනවද නැද්ද තියෙනවා හරි බලමු යාළුවා අපි තවත් ඉස්සරහට ඔන්න බලන්න අපිට තවත් හම්බ වෙනවා පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග නාම පද කිහිපයක් ගුරුතුමාණන් ගුරුතුමිය ගිරවා ගිරවි යහලුවා යෙහෙලිය විදුහල්පතිතුමා විදුහල්පතිතුමිය
කුකුලා කිකිලි නළුවා නිලිය මුවා මුවදෙන රජ රැජින ඇතා ඇතින්න මිතුරා මිතුරිය හරි ඔන්න යාළුවෝ අපි බලමු එහෙනම් තවත් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද ටිකක් ඉගෙන ගන්න වෛද්‍යවරයා වෛද්‍යවරිය කොටියා කොටි දෙන සිංහයා සිංහ දේනුව ශිෂ්‍යයා ශිෂ්‍යාව අන්න ඔයාලා වගේ ඉස්කෝලේ යන පිරිමි ළමයින්ට අපි කියනවා ශිෂ්‍යයා කියලා පාසල් යන දුවලට එහෙම නැත්නම් ගෑනු දරුවන්ට අපි කියනවා ශිෂ්‍යාව කියලා ඊට පස්සේ දැන් ඔයාලට ගෙදර ඉන්නවා සහෝදරයා සහෝදරිය ලේඛකයා ලේඛිකාව කවුද පුතේ මේ ලේඛකයා කියන්නේ පොත්පත් ලියන කෙනාට මොකද්ද අපි කියන්නේ ලේඛකයා කියලා එතකොට ලේඛිකාව කියන්නේ පොත්පත් ලියන කාන්තාවකට කවියා කිවිඳිය කවියාගම ඕකල දන්නවන්න කවි කියන කෙනා ගොවියා ගෙවිලිය ගොවියා ඕකල දන්නව නේද දරුවනේ ගොවිතැන් කටයුතු වල නිරත වෙන්නේ ගොවියා එතකොට ගොවි ගොවි මහත්තයාගේ ස්ත්‍රී ලිංග පදේ මොකද්ද ගෙවිලිය ඔහු ඇය දරුවා දැරිය හරි ඔන්න බලන්න දුවේ පුතේ අපි ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග නාම පද කිහිපයක් ඉගෙන ගත්තා එතකොට මේ ඉගෙන ගත්තේ අපිට හම්බ වෙන ඔක්කොම නාම පදද නෑ අපිට හම්බ වෙන අපි මේ එදිනෙදා ජීවිතයේදී මුණ ගැහෙන නාම පද කිහිපයක් විතරයි මේ අපේ විෂය නිර්දේශය තුල අපට මුණ ගැසෙන ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග නාම පද එතකොට ඕගොල්ලෝ විභාගෙට පිළිතුරු ලියනකොට දරුවනේ මේවා ගැන වඩාත් අවධානය ලක් කරන්න මේවා හොඳින් පාඩම් කරගන්න මතකයේ තබා ගන්න ඔන්න අපේ යාළුවනේ අද අපි ඔයාලට කියා දෙනවා තවත් අලුත් එක් කරුණක් මොකද්ද අක්ෂර විඤ්ඤාසය අපි ආ රචනාව ගැන ලියද්දි එහෙමත් ඉගෙන ගත්තා නේද නිවැරදි අක්ෂර විඤ්ඤාසය තිබිය යුතුය කියලා ඔන්න බලමුකෝ මොකද්ද මේ අක්ෂර විඤ්ඤාසයේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා ර අකුරට පසුව මේ මොන නද සිංහල භාෂාවේ න අකුරු දෙකක් තියෙනවා මතක් වෙනවද දන්තද න සහ මූර්ධජ න එතකොට මේ න අකුරට අපි මොකද්ද දෙන නම දන්තජ නද මූර්ධජ නද අන්න හරියාලුවෝ මේ මූර්ධජ න එහෙනම් ර අකුරට පසුව මූර්ධජ න යෙදීම එහෙනම් බලන්න ර අකුරට පසුව බොහෝ විට මූර්ධජ න අකුර යෙදේ අන්න බලන්න සිංහල භාෂාවේ බොහෝ අවස්ථාවලදී ර අකුරට පසුව යෙදෙන්නේ මූර්ධජ න අකුරලු. ඒක අපි හොඳින් මතක තියාගන්න ඕනේ. එතකොට අපිට මේ අර සිද්ධ වෙන වැරදි අතපතු වීම් ගොඩක් දුරට මග හැරෙනවා. ඔන්න අපි ඒකට උදාහරණ කීපයක්වත් මතක් කරගමුද යාළුවනේ. දෙරණට අරුණ සාධාරණ තීරණය පිලිසරණක් අවධාරණය තරුණ අසාධාරණයක් සරණක් ඔන්න බලන්න අපේ යාළුවනේ මේ හැම වචනකම ර අකුරට පස්සේ ඇවිල්ලා තියෙන අකුර මොකද්ද කියන්න බලන්න අපේ යාළුවෝ මේ ර අකුරත් එක්ක ඇවිල්ලා තියෙන පුතේ හැමතැනම මොකද්ද මූර්ධජ න අකුර එහෙනම් යාළුවනේ අපි මොකද්ද මතක තියාගන්න ඕනේ ර අකුර යෙදෙන බොහෝ අවස්ථා වලදී යොදන්න ඕනේ අපි මූර්ධජ න අකුර ඇයි දරුවනේ මම මේ බොහෝ අවස්ථා වලදී කිව්වේ ඔන්න බලන්න ඒකට හේතුව මෙන්න මේ අපේ යටින් තියෙනවා නමුත් අන්න නමුත්
සිංහල භාෂාවේ වර්තමාන කාල ක්‍රියාපදවලදී මෙම රීතිය නොයැදෙයි. අන්න සිංහල භාෂාවේ වර්තමාන කාලය මොකද්ද වර්තමානය කියන්නේ? අපි මේ දැන් මොනව හරි දෙයක් කරනවා නම් ඒක වර්තමානය. එහෙම දෙයක් ගැන අපි ලියද්දී ර අකුරට පස්සේ යෙදෙනවද? නැහැ. යෙදෙන්නේ මොන නාද? දන්තද නැ. ඔන්න බලන්න උදාහරණයක්. කරනවා, පවරනවා, හදාරනවා. ඒ ඔක්කොම අපි දැන් කරන දේවල්. බලන්න ඒවෑ. මොකද්ද ර අකුරට පස්සේ යෙදිලා තියෙන්නේ? දන්තද නැ. අපි බැරි වෙලාවත් වර්තමාන කාල ක්‍රියාපදයක් සමග මූර්ධජන යෙදුවොත් පුතේ ඒක අනිවාර්යයෙන්ම මොකද්ද? වැරදි යෙදීමක්. අර අක්ෂර විඤ්ඤාසය වැරදි ලෙස භාවිතා කිරීමක්. එහෙනම් අපි මොකද්ද මතක තියාගන්න ඕන දේ මෙතනදී? සිංහල භාෂාවේ බොහෝ අවස්ථාවලදී ර අකුරට පසුව යෙදෙන්නේ මූර්ධජ න අකුර. හැබැයි සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. වර්තමාන කාල ක්‍රියාපදවලදී මෙම නීතිය වෙනස් වෙලා ර අකුරට පස්සේ දන්තජ න අකුර යෙදෙනවා. හරි. ඔන්න යාළුවනේ අපිට හම්බ වෙනවා ඊළඟට තවත් අකුරු තුනක්. ග ද බ සංඥක අකුරු වලට පෙර මූර්ධජ ල යෙදීම. ආ. එහෙනම් මෙන්න මේ ග ද බ යන අකුරු මොන අකුරුද? සංඥක අකුරු. ඒවට කලින් අපි යොදන ල අකුර මොකද්ද? මූර්ධජ ල. එතකොට සිංහල භාෂාවේ ල අකුරු කීයක් තියෙනවද? දෙකක් තියෙනව නේද යාළුවනේ? මොනවද? දන්තජ ල, මූර්ධජ ල. එතකොට මේ ග ද බ කියන සංඥක අකුරු වලට කලින් අනිවාර්යයෙන්ම මොකද්ද අපි යොදන්නේ? මූර්ධජ ල. මේ බලන්නකො ග ද බ යන සංඥක අකුරු වලට පෙර බොහෝ විට මූර්ධජ ල යෙදේ. හරි. එහෙනම් දරුවනේ අපි බලමු උදාහරණ කීපයක්. ඊළඟ ලිඳ, පළඟැටියෙක්, සුලැඟිල්ල, දලඹුවෝ, කොළඹ, ළඟ, පොළඟා, වෙළඳාම. ඔන්න බලන්න දරුවනේ මේකේ සංඥක ග අකුරට පෙර මූර්ධජ ල යෙදිලා තියෙනවා. ඊට පස්සේ ලිඳ කියද්දි සංඥක ද අකුරට පෙර මූර්ධජ ල යෙදිලා තියෙනවා. ඊට පස්සේ පළඟැටියෙක් කියද්දි මොකද්ද? ඈ මේ මූර්ධජ ල යෙදිලා තියෙනවා. සුලැඟිල්ල කියද්දි යෙදිලා තියෙනවා සංඥක ගට පෙර මූර්ධජ ල. ඊට පස්සේ දලඹුවෝ කියද්දි සංඥක බට පෙර මූර්ධජ ල යෙදිලා තියෙනවා. ඊට පස්සේ කොළඹ කියද්දි මේ ළඟ, පොළඟා, වෙළඳාම. එහෙනම් අපේ යාළුවෝ හොඳින් මතක තියාගන්න ඕනේ මොකද්ද? සංඥක ග ද බ කියන අකුරු වලට පෙර අනිවාර්යයෙන්ම පුතේ මොකද්ද යෙදෙන අකුර? මූර්ධජ ලම තමයි. හරි. එහෙනම් බලමු අපි ඊළඟට. දන්තජ ස අකුරට පසුව දන්තජ න යෙදීම. මොකද්ද පුතේ මේ දන්තජ ස කියන්නේ? අපි මේ එදිනෙදා විවහාර කරන ස අකුර. එතකොට සිංහල භාෂාවේ අපිට ස අකුරු කීයක් හම්බ වෙනවද? දන්තජ ස මොකද්ද? තාලුජ ස, මූර්ධජ ෂ. දැන් ඔයාලා දන්නවා ඕක කියනවා නිකං ෂයන්න, ගයනු ෂයන්න, පයනු ෂයන්න. බෑ. එහෙම බෑ. ඒ වැරදි භාවිතයන්. අපි ඒවා නිවැරදිව පාවිච්චි කරන්න
ඕනේ මෙන්න තියෙනවා දන්තජ ස අකුර දන්තජ ස අකුරට පසුව බොහෝ විට දන්තජ න යෙදේ හරි ඔන්න බලන්න යාළුවනේ දැන් අපි උදාහරණ කීපයක් සෙනසුරාදා සේනක සනසෙනවා කසුනි සිනෙත් සීනියාස් ආසන්නයේ උදෑසනම ලස්සන සිනාසෙමින් අන්න බලන්නකෝ ඒ හැම පදයකම පුතේ ස අකුරට පසුව මොකද්ද යෙදිලා තියෙන්නේ මේ දැන් මේක ස අකුරට කොම්බු ඇවිල්ලා තියෙනවා එහෙමයි ගියා යෙදිච්ච න අකුර වෙනස් වෙලා තියෙනවද නැහැ දැන් මේකේ කොම්බුව සහ හල් කිරීම දෙකම ඇවිල්ලා තියෙනවා ඒත් වෙනස් වෙලා තියෙනවද නැහැ දැන් මේ ස අකුර සමග ඇදේ යෙදිලා තියෙනවා වෙනස් වෙලාද නැහැ මේ පාපිල්ල වෙනස් වෙලා තියෙනවද නැහැ ඊට පස්සේ බලන්න මේ ස්පිල්ල නයන්නටත් කොම්බු ඇවිල්ලා නේ වෙලා තියෙනවා හැබැයි නයන්න වෙනස් වෙලාද නැහැ මේ ගැටේ සයිද ස්පිල්ල ඇවිල්ලා තියෙනවා වෙනස් වෙලා තියෙනවද නැහැ නයන්නටත් ස්පිල්ලක් ඇවිත් තියෙනවා බලන්නකො දරුවනේ දැන් මේක ස අකුරට සමග මොකුත් යෙදිලා නැහැ හැබැයි නයන්නට ස්පිල්ලක් යෙදිලා තියෙනවා එතකොට වෙනස් වෙලා තියෙනවද හැබැයි නැහැ මේ බලන්න මේ වචනේ උදාසනම කියද්දි ස අකුරට සහ න අකුරට කිසිම පිල්ලමක් යෙදිලා නැහැ හැබැයි ඒක වෙනස් වෙලත් නැහැ මේ බලන්න ස්පිල්ල සහ ඇල පිල්ල යෙදිලා තියෙනවා ස අකුරට සහ න අකුරට හැබැයි වෙනස් වෙලා නැහැ දැන් අපිට පේනව නේද මේ ස අකුර සමග මොන ස්පිලි පාපිලි කොම්බුව ඒ පිල්ලම් මොනවයි යෙදුනත් අනිවාර්යයෙන්ම ස අකුරට පස්සේ සෑම අවස්ථාවකම යෙදිලා තියෙන න කාරය මොකද්ද දන්තජ හැබැයි න කාරයටත් විවිධ පිල්ලම් එකතු වෙලා තියෙන්න පුළුවන් හැබැයි එහෙමයි කියලා වෙනස් වෙන්නේ නැහැ හරි ඔන්න අපේ යාළුවනේ එහෙනම් දැන් අපි බලමු අපේ ඊළඟට අපිට මුණ ගැහෙනවා දැන් අපි කලින් ඉගෙන ගත්තා මොකද්ද මොන ෂද ඔන්න අපි යාළුවෝ දන්තජස ඊට පස්සේ ඔන්න දැන් අපිට මුණ ගැහෙනවා තාලුජස ඒ කියන්නේ ඔයාලා දන්න ඔයාලගේ භාෂාවෙන් කියනවනම් ගයනු ශයන්න ඒ තාලුජස අකුරට පසුව දන්තජ න යෙදීම එතකොට දරුව බලන්න තාලුජස අකුරට පසුව බොහෝ විට දන්තජ න යෙදේ දැන් අපි දන්නවා තාලුජස කියන්නේ මොකද්ද කියන්න සහ දන්තජ න කියන්නේ මොනවද ඔන්න බලන්න අපිට එහෙම යෙදිච්ච අවස්ථා කීපයක් ප්‍රදර්ශනය ප්‍රකාශන ප්‍රශ්නෝත්තර ශාන්ත විමර්ශන ප්‍රශ්න දර්ශන දේශන ඔන්න බලන්න අපේ යාළුවනේ මේ හැම අවස්ථාවකම තාලුජ ශ අකුරත් එක්ක යෙදිලා තියෙන්නේ මොකද්ද දන්තජ න අකුර මේ බලන්න දැන් මෙතන ශ අකුරට අපේ හල් කිරීම යෙදිලා තියෙනවා ඊට පස්සේ න අකුරට කොම්බුව සහ ඇලපිල්ල හල් කිරීම පිල්ලම් ගොඩක් යෙදිලා තියෙනවා හැබැයි වෙනස් වෙලා තියෙනවද නැහැ දැන් මෙතන ශ අකුරට ඇලපිල්ල යෙදිලා තියෙනවා වෙනස් වෙලාද නැහැ ඒ වගේම මේ මොකද්ද දරුවනේ අපි හොඳින් මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම තාලුජ ශ අකුර යෙදෙනවා නම් ඊට පස්සේ අපිට න අකුරක් ලියන්න සිද්ධ වෙනවා නම් එහෙම ලියන න අකුර මොකක් වෙන්න ඕනේද දන්තජ න බවට පත් වෙන්නම ඕනේ නේද හැබැයි එතකොට අපි තාලුජ ශ එක්කත් ලිව්වා දන්තජ ශ එක්කත් ලිව්වා නේද අපේ යාළුවන්ට මතක් වෙනව නේද මේ දන්තජ ශ අකුරට පසුවත් න අකුර මොකද්ද දන්තජයි ඊට පස්සේ තාලුජ ශ අකුරට පසුවත් නයන්න දන්තජයි හරි අපි බලමු යාළුව එහෙනම් ඊළඟ ඔන්න අපිට සිංහල භාෂාවේ හම්බ වෙන තුන්වෙනි ශ අකුර
මූර්ධජෂ අකුර ඔයාලා දන්න අර පයනුෂයන්න ඔව් ඒක වැරදි භාවිතයක් පුතේ පුරුදු වෙන්න නිවැරදි නම මූර්ධජෂ මූර්ධජෂ අකුරට පසුව මූර්ධජ න යෙදීම හරි ඔන්න බලන්නකො මූර්ධජෂ අකුරට පසුව මූර්ධජ න අකුර සෑම විටම යෙදේ ඒ කියන්නේ ඒක කිසිම අවස්ථාවක වෙනස් වෙන්න පුළුවන්ද බැහැ එහෙම වෙනස් වෙන්න බෑ අපි බලමු හරි ඔන්න යාළුවනේ බලමු අපි උදාහරණ කීපයක් තාක්ෂණ පාෂාණ ආරක්ෂණ සංරක්ෂණ පර්යේෂණ සමීක්ෂණ එතකොට බලන්න දරුවනේ මේ හැම අවස්ථාවකම මූර්ධජ ෂ අකුරත් එක්ක යෙදිලා තියෙන්නේ මොකද්ද මූර්ධජ න මේ බලන්න ෂ අකුරට ඇලපිල්ල ඇවිල්ලා තියෙනවා ඒත් යෙදිලා තියෙන්නේ මූර්ධජ න අපිට මේ උදාහරණ බලද්දි මොකද්ද දරුවනේ පැහැදිලි වෙන්නේ යම් කිසි අවස්ථාවක මූර්ධජ ෂ අකුර මොකක් හරි පිල්ලමක් සමග යෙදුනත් යෙදෙන න අකුර වෙනස් වෙනවද නැහැ එතකොට අපි මොකද්ද දැන් මේකෙදි මතක තියාගන්න ඕනේ විශේෂයෙන් දැන් අපි සිංහල භාෂාවේ ෂ අකුරු තුනක් ගැන ඉගෙන ගත්තා දන්තජ තාලුජ මූර්ධජ එතකොට මේ ෂ අකුරු තුනෙන් මූර්ධජ ෂ අකුර සමග මූර්ධජ න අකුර යෙදෙනවා. එතකොට අනිත් ෂ අකුරු දෙක මොනවද? තාලුජ සහ දන්තජ. ඒ ෂ අකුරු දෙකත් එක්ක යෙදෙන්නේ මොන නයන්නද? තාලුජ න මූර්ධජ න නෙමෙයි. ඒක අපිට හොඳට මතක තියාගන්න ඕනේ. ඒ අකුරුත් එක්ක යෙදෙන ආකාරය අපි පටලව ගන්න හොඳ නැහැ. හරි. ඔන්න එන යාළුවෝ අපි බලමු අපේ ඊළඟ අක්ෂර විඤ්ඤාසය. තාලුජල හල්ව යෙදීම. ඔන්න පුතේ දුවේ අපේ සිංහල භාෂාවේ ල අකුරු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොනවද ඒ ල අකුරු දෙක? දන්තජල සහ මූර්ධජ ල එතකොට අපි මේ මෙතනදී ඉගෙන ගන්නෙ මොකද්ද දන්තජල හල්ව යෙදෙන අවස්ථාවක් පිළිබඳව අපි බලමු දුවේ පුතේ මොකද්ද මේ අවස්ථාව කියලා දන්තජල වචන අග හල්ව යෙදේ ආ වචනයක අග ඒ කියන්නේ වචනයක අවසානයේ ල අකුර යෙදෙනවා නම් අනිවාර්යෙන් මේ ල අකුර යෙදෙන්න ඕනේ හල් වෙලා හල් වෙලා කියන්නේ මොකද්ද හල් කිරීම යොදලා ඔන්න බලන්න බිමල් අමල් වෙල් ගේවල් තල් සල් මල් පතල් කකුල් ගල් මුල් මේ සෑම වචනයකම අවසානයේ යෙදিলা තියෙන්නේ මොකද්ද අල්ල යන්න මොකද මොන හල්ල යන්නද දන්තජ ල අපිට ව්‍යාකරණ නීතිය අක්ෂර විඤ්ඤාස නීතිය මතක තියාගන්න පහසු අපහසු දරුවනේ පහසුයි ල අකුර වචනයක අග හල් වෙලා යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම අපි ඒ යොදන ල අකුර මොකක් කියලාද ඉගෙන ගත්තේ දන්තජ ල කියලා අදත් සනස ටීවී YouTube නාලිකාවේ සනස ටීවී ඉස්කෝලේ වැඩසටහන සමග එකතු වෙලා අක්ෂර විඤ්ඤාසය ඉගෙනගෙන නිවැරදිව වචන ලියන්න ඉගෙනගත්තු ඔයාලට පහේ ශිෂ්‍යත්ව කඩයිමෙන් ඉතාමත් ඉහලින් සමත් වෙන්න සනස ටීවී YouTube නාලිකාවේ සනස ටීවී ඉස්කෝලේ වැඩසටහන අපි හැමෝම හදවතින්ම සුබ පැතුම් එක් කරනවා